අමතනවා කොහොමද අපි කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්නේ කියලා. කම්ෆර්ට් සෝන් එක කියන්නේ සරලව අපිට ලේසි අපිට පුරුදු ජීවිතේට අමුතුවෙන් හිතන්නේ නැතුව බය වෙන්නේ නැතුව කරන්න පුළුවන් සේරම අයිති වෙන්නේ අපේ කම්ෆර්ට් සෝන් එකට. මනුස්සෙක් විදිහට ඊළඟ ලෙවල් එකට යන්න ඕනි නම් අපි මේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න ට්‍රයි කරන්න ඕනි. පළවෙනියට ඔයා තේරුම් ගන්න ඕනි මේක කරන්න මාරම අමාරු වැඩක් කියලා. මනුස්ස විදිහට අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ පුළුවන් තරම් ලේසි වැඩ කරන්න. මේකට හේතුව හන්ට ගැදර කාලේ ඉඳලා එහෙම නැත්නම් අපි දඩයක් කාරව වෙලා හිටිය කාලේ ඉඳන් අපේ මොලේ ෆුල් ට්‍රයි කරන්නේ අපේ ඇඟේ එනර්ජි එක ප්‍රිසර්ව් කරන්න. එහෙම නැත්නම් පුළුවන් තරම් අපේ ඇඟේ ශක්තිය ඉතිරි කරගන්න. මේකට හේතුව කොයි වෙලාවේ කරදරයක් වෙයිද, කොයි වෙලාවේ සතෙක්ට අහුවෙයිද, කොයි වෙලාවේ කන්න නැතුව ඉන්න වෙයිද කියලා ෂුවර් නැති නිසා. ඉස්සර වගේ කැලෑවල ජීවත් නොවුනොත් තාමත් අපේ මොලේ හිතන්නේ පරණ දඩයක්කාරයෙක් වගේ. ඉතින් ඔයා හැමතිස්සෙම ලේසි පාර තෝරගන්න හිතනවා නම් ඔයා ඇත්තටම කම්මැලියෙක් නෙමෙයි. ඒක මනුස්ස ස්වභාවය. දැන් තියෙන චැලෙන්ජ් එක තමයි අපි කොහොමද මේ දඩයක්කාර මයින්ඩ් සෙට් එකෙන් ගැලවෙන්නේ කියලා. පළවෙනියට ඔයා ලියාගන්න ඕනි ඔයා කරන්න පන්න පය දේවල් ටිකක්. හැබැයි එහෙම කියලා මා කන්දකින් බිමට පයින්න හරි පාළු මුහුදුක කිමි දෙන්න හරි හිතන්න යන්න එපා. ඔයා හිතන්න ට්‍රයි කරන්න ඔයා කරන්න බය හැබැයි සරල කාරණා ගැන. සමහරට පාර සින්දුවක් කියන එක, YouTube එකේ වීඩියෝ එකක් දාන එක, එහෙම නැත්නම් ඔයාගේ ලව් එකට ටොක් කරන එක වගේ දේවල් වලින් ඔයාට පටන් ගන්න පුළුවන්. දැන් මෙහෙම ලිස්ට් එකක් හැදුවත් එකපාරට මේවා කරන්න කොහොමද කියලා හිතාගන්න බොහොම අමාරුයි. ඒක නිසා අපි තවත් මේක සරල කරලා හිතන්න ඕනි. පළවෙනියට ඔයා ඉතාමත්ම සරල දෙයකින් පටන් ගන්න. දැන් හිතන්නකෝ ඔයා හැමදාම බස් එක යනවා කියලා. වෙනසකට ඔයා කෝච්චි නැත්නම් වෙන විදිහකට ඉස්කෝලේ හරි වැඩට හරි යන්න ට්‍රයි කරන්න. හැමදාම කරන දෙයින්ට වඩා වෙනස් දෙයක්, එහෙම නැත්නම් ඔයාගේ රූටීන් එකට පිටතින් වැඩක් කරන්න වෙච්ච හැටි ඔයාගේ මොලේ කම්මැලි වෙන්න පටන් ගන්නවා. හැබැයි ඔයා වැඩි එක අහන්නේ නැතුව වෙනස් දෙයක් කරොත් ඔන්න ඔයා ඔයාගේ කම්ෆර්ට් සෝන් එක පොඩ්ඩක් චැලෙන්ජ් කරා වෙනවා. මෙහෙම ඔයා ටික ටික ඔයාගේ ජීවිතේ රූටීන් එක වෙනස් කරන්න ගත්තාම කම්ෆර්ට් සෝන් එකෙන් එළියට යන එක ගැන ඔයා කම්ෆර්ටබල් වෙන්න ගන්නවා. ඒ කිව්වේ ඉස්සර වගේ බය වෙන ගතිය අඩු වෙනවා. මෙහෙම කාලයක් ගත වෙද්දී ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න උනත් ඔයා බය වෙන එක නවතිනවා. ජීවිතේ නිකන් වෙනස් වෙන්නේ නැහැ. ඔයා බලෙන් වෙනස් කරගන්න ඕනි. වෙනසට තියෙන බය සහ කම්මැලිකම් නැතිනවා කියන්නේ අවුරුදු කීපයක් යද්දී ඔයා හිටිය තත්ත්වයට වඩා ආත්පසින්ම අලුත් පට්ටම තැනකට ඔයාට එන්න පුළුවන් වෙනවා. අපේ භාෂාවෙන් කිව්වොත් ඔයාගේ ජීවිතේ පුල්මාවලස් වෙනවා. Gappiya thinking. අපි වෙනස් වෙමු. ලෝකේ ඉබේට වෙනස් වෙයි. ඉතින් ඔයා මෙච්චර කල් කරන්න බයින් හිටුම් වැඩක් මොකද්ද යට කොමෙන්ට් කරන්න. ඒ වගේම Gappiya thinking gym එකට සයින් අප් වෙච්ච නැති අය ඉන්නවා නම් යට තියෙන ලින්ක් එක ඒක ඔබලා සයින් අප් වෙන්න. එහෙම නැත්නම් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඕගොල්ලෝ සේරටම ජය වේවා.